අද දවසේ CID එකට එන්න කියලා තියෙනවා අරගල FM පිළිබඳව කට උත්තරයක් ගන්න සහ සාක්ෂි වගේක් විමසන්න තියෙනවා අයයි කියමින් තමයි අපේ ගෙදරට එන්නේ CID එකෙන් ඊට පස්සේ ඊයේ දිනේදී ආපහු මට දුරකථනමක් දීලා තමයි මෙයාලා කියන්නේ CID එකට එන්න අරගල එන්න කියලා අරගල FM ගැන අහන්න හැබැයි මට කිසිම නෝටිස් එකක්වත් දීලා නැතුව තමයි මෙයාලා මේ ආකාරයෙන් මාව ගෙන්නන්නේ අපි දන්න දෙයක් තියෙනවා මේ රටේ මේකට ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕන මිනිස්සු ඉන්නේ පාර්ලිමේන්තුවේ එහෙම ඉන්නකොට තමයි අපේ බදු මුදලින් යැපෙන මේ අපරාධ විමර්ශන අංශයට වගේ අපි වගේ මිනිස්සුන්ව ගෙනලා මේ රට වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ව ගෙන්නලා මේ විදිහට අපේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් නාස්ති කරන්න හදන්නේ. ඒ වගේම අපි ළඟදි දැක්කා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට ගෙදරට ඇවිල්ලා පිහියෙන් ඇනලා යනවා. ඒ වගේම අපි දැක්කා බොරල්ල කනත්ය ඇතුලේ එක්තරා පුද්ගලයෙක් මරලා දාලා ඉන්නවා. ඒ වගේ දැඩි මර්ධනයක් අනේ වෙලාවක තමයි මටත් මේ විදිහට එන්න කියන්නේ CID එකට. හැබැයි අපි රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ඇතුළු මේ දූෂිත ආණ්ඩුවට කියනවා අපි බය නැහැ කියන එක. මොකද කටවල් වහලා මේ රටේ තියෙන ප්‍රශ්න මකන්න හදනවා නම් ඒවා හීන මහත්යෝ. ඔයාලා මේ විදිහට අපිව මර්ධනය කරන්න හදන වාරයක් පාසා වෙන්නේ අපි තවත් පන්නරේ වෙන එක විතරයි. මං හරි ආදරෙන් අපේ රටේ ජනතාවට කියනවා අරගලේ ඉවර නෑ අරගලේ ඉවර වෙන්නෙත් නෑ මේ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලාට අරගලය ඉවර කරන්නත් බෑ අරගලයට දුවේ දන්නව ඇතිනේ වැරද්ද ඇයි සර් මහත්තයා රටේ ඉඳලා සල්ලි එවන්නේ උන්දියල් හරහානේ රට සල්ලි මෙහෙම වෙන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්.